Mumbai Indians කණ්ඩායමේ ප්‍රධාන විදේශ වේග පන්දු යවන්නා විදිහට IPL තරගාවලිය ආරම්භයේ ඉඳන් හිටියේ ලසිත් මාලිංග. මාලි ඒ වෙලේ මොනතරම් හොඳට කළාද කියනවා නම් මාලි වෙනුවට එන කිසිම ක්‍රීඩකයෙක්ගෙන් මාලි මුම්බායි වෙනුවෙන් කළ දේ ලබා ගන්න බැරි වෙයි කියලා තමයි IPL 2020 ආරම්භයේ මුම්බායි හිමිකරු මුකේෂ් අම්බානි කිව්වේ. මේ වතාවේ මාලිංග IPL යන්නේ නැහැ කියලා ප්‍රකාශ කරනවත් එක්ක ජේම්ස් පැටිසන් මුම්බායි වෙනුවෙන් සංචිතයට එකතු වෙනවා. පැටිසන් නවට මාලි මුම්බායි වෙනුවෙන් රඟදැක්වූ භූමිකාව මේ වතාවේ ට්‍රෙන්ට් බෝල්ට් තමයි රඟදක්වන්නේ. තරගාවලියේ මුම්බායි කණ්ඩායම වෙනුවෙන් නව පන්දු ආරේ පවර් ප්ලේ අවස්ථාවේ වැඩිම වැඩ පෙන්වන්නේ බෝල්ට්. තීරණාත්මක අවසාන තරගයේ ඒ දේ බෝල්ට් කරන්නේ දිල්ලි කඩලු තුනක් දවාගෙන. මේ විදිහට මුම්බායි වෙනුවෙන් වැඩ පෙන්වන බෝල්ට් තරගාවලිය අවසන් වෙද්දී වාර්තාවකුත් යන්න සමත් වෙනවා. ඒ IPL තරගාවලි ඉතිහාසයේ එක තරග වාරයකදී ආරම්භක පන්දු ආරේ වැඩිම කඩලු ගත්ත පන්දු යවන්නා බවට පත් වෙලා. මේ විදිහට පළවෙනි පන්දු ආරේ වැඩිම කඩලු ගත්ත වාර්තාවේ තුන්වෙනි තැන ඉන්නේ මේ වෙද්දී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ කළමනාකරු විදිහට ඉන්න සහිර් ඛාන්. 2012 වර්ෂයේ RCB කණ්ඩායමට සෙල්ලම් කරන සහිර් ඛාන් අවස්ථා පහකදී ප්‍රතිවාදී කඩුලක් පළවෙනි පන්දු ආරේදීම දවා ගන්න සමත් වෙනවා. වාර්තාවේ දෙවෙනි තැන ඉන්නේ තවත් දක්ෂ වේග පන්දු යවන්නෙක් ඒ සන්රයිසර්ස් කණ්ඩායම නියෝජනය කරන භුවනේශ්වර් කුමාර්. 2016 අවුරුද්දේ අවස්ථා 6කදී පළවෙනි පන්දු ආරේම කඩුලක් දවාගෙන තමයි මේ වාර්තාවේ දෙවෙනි තැනට ඉන්නේ. මේ වාර්තාවේ මෙම වාර්තාව තමන්ගේ නමට ලියා ගන්න බෝල්ට් අවස්ථා 8කදී ප්‍රතිවාදී කඩුලක් ඉනිමේ පළවෙනි පන්දු ආරේදීම බිඳ දමන්න බෝල්ට් සමත් වෙනවා. මේ විදිහට බෝල්ට් 8වෙනි කඩුල විදිහට දවා ගන්නේ මාක්ස් ස්ටෝනිස්. ස්ටෝනිස් තමගේ පළවෙනි පන්දු ආරේදීම පිටින් ඉවත් කරලා තමයි බෝල්ට් මේ වාර්තාව බෝනේෂ්ට වඩා කඩුලු දෙකක් ඉස්සරහට ගිහින් තමන්ගේ නමට ලියා ගන්නේ. මේ විදිහට එක වාර්තාවක් අලුත් වෙද්දී ලංකාවේ ක්‍රීඩාලෝලීන් බලාගෙන හිටපු තවත් වාර්තාවක් ආරක්ෂා වෙනවා. ඒ තමයි එක තරගාවලියකදී මුම්බායි ප්‍රතිකරුවෙක් එල්ල කළ වැඩිම හයේ පහර වාර්තාව. මේ වාර්තාව පිටවලා තියෙන සුපිරි ප්‍රහාරාත්මක ප්‍රතිකරු සනත් ජයසූරිය. සනත් 2008 පළවෙනි IPL තරගාවලියේ තරඟ 14කදී හයේ පහර 31ක් එල්ල කරලා මුම්බායි වෙනුවෙන් තරඟ වාරයක වැඩිම හයේ පහර වාර්තාවට හිමිකම් කියන්නේ. කිෂන් මේ තරඟ වාරයේ හයේ පහර 30ක් එල්ල කරලා සනත්ට වඩා එක හයේ පහරක් පිටුපසින් ඉඳලා තමයි තරගාවලිය අවසන් කරන්නේ. ඒ නිසා සනත්ගේ වාර්තාව ආරක්ෂා වෙනවා. මහින කිව්ව විදිහට හය පහර ඉල්ල කිරීමේ හැකියාව ජානවලම තියෙන පොලාඩ්, හර්දික්, රෝහිත්, ඩීකොක් වගේ ක්‍රීඩකයෝ ක්‍රීඩා කරන කණ්ඩායමක සනත්ගේ මේ වාර්තාව ආරම්භයේ ඉඳන් ආරක්ෂා වෙලා තියෙන එක නම් ලොකු ගෞරවයක්. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්න. ක්‍රිකට් වලට කැමති ඔබේ අහලුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙන් ඔයාට සුබ දවසක්.